කලාලෝකේ කවුරුත් කතා කරපු කතා කරන පුවක්ම වන චරිතයක් තමයි රොෂාන් පිලිපිටිය කියන්නේ. යුවලක් ලෙස ගත්තොත් රොෂාන් රිද්මා යුවල බොහොම සතුටින් ජීවිතේ ගත කරන ආදර්ශවත් යුවලක් ලෙස සලකන්නට පුළුවන්. රොෂාන්ගේ වචනවලට අනුව රිද්මා පිලිපිටිය කියන්නේ එයාගේ ජීවිතේ ලස්සන කරන්න ආපු කෙනෙක්. ඇය ගේ දොර වැඩ කටයුතු බලාගෙන පුතාවත් බලාගෙන ගෘහණියකකින් වෙන්න ඕන සියලු යුතුයකම් ඉටු කරමින් තමන්ගේ සැමියාගේ කලා කටයුතු වලටත් උපකාර කරමින් ජීවිතේ ගෙවන බිරිඳක්. කවුරුත් දන්නවනේ රොෂාන්ගේ කලින් පෙම්වතිය ප්‍රසිද්ධ නිරීක්ෂාධිකා පීරිස් බව. පසු කාලිනිව ඒ සම්බන්ධයෙන් අවසන් වෙලා රොෂාන්සේ සහකාරිය ලෙස රිද්මාව තෝරගන්නවා. එහිදී නොයෙක් පිරිස් දෙදෙනාට විවිධ කටකතා ප්‍රකාශ කරනවා. එම කටකතා වලට මුහුණ දීගෙන සිය ජීවිතේ ඉදිරියට රැගෙන ආපු හැටි ඇය ප්‍රකාශ කරලා තිබ්බේ මෙන්න මේ විදිහට. අපි මැරි කරපු අලුත කපල් එකක් ගිහිල්ලා කියලා තියෙනවා මෙන්න මෙහෙම කියන්න අර එහෙම කියන්න කියලා සල්ලි දීලා තිනවා මිනිසුන්ට. ෆීල්ඩ් එකේ අය නම් අපිට අනිත් පැත්තට කෝල් කරලා කියනවා මෙන්න මෙහෙම කිව්වා කියලා. එක කතාවක් ගියා මම කසාද බැඳලා දරුවෝ ඉන්න ගැහණියෙක් කියලා. එක්තරා ජාතික පුවත්පතකට යන්නයි කියලා තිබුණා අපේ වෙඩින් එක අවුරුදු 3ක්වත් තියෙන්නේ නැහැ කියලා. දැන් අපි එකට එකතු වෙලා අවුරුදු 5ක්. කටකතා කියන්නේ සුලගේ යන දෙයක්. අපි හරිනම් හරියට ජීවත් වෙනවා නම් ඕවා ප්‍රශ්න නෙවෙයි. ඉතින් ඒ විදිහට තමයි රිද්මාසේ අදහස් ප්‍රකාශ කරලා තිබ්බේ. ඉතින් මේ ආදරණීය පවුලට හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා කියලා අපි මේ මොහොතේ ප්‍රාර්ථනා කරමු. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නැවතත් video නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න.